ැකන දුර සිල්වර කෙේස්්ටි පදංචව සිටි ලස්සිකා මිහිරාණිගේ අතුනු දහන්විම සම්බන්ධයෙන් කටවඋත්තරයක් ගැනීම සඳහා ඇගේ පෙම්වතාවන තුෂාරට මතර කොට්ටාශ්‍ය ලමහා කාන්තා කාර්යන්ංශයට පැමණෙන්ල්ලෙසට පනිවිඩය ඇැව්වේ පසුගහිදවිනිදයි. තුෂාර යනු අහංගම රදාාවල ප්‍රදේශය පදං්චි දහනමහෙවර දෙරනුණෙක්. මොහු කැකනදුර සිිල්වේ ක්‍රේස්ට් නිවාස සංකිරනට පැමිණ තිබුණේ රැකියාවක් කිරීම සඳහායි ඒ පිහිටි රන්නාබරන නිෂ්පාදන වැඩපළක මොහු සේවිනිර්තව සිටියා? එම වැඩපල පිහිටා තිබනේ ලස්සිකාගේ නිවසට නිවස්කිපේකට එපිටින්. මොහුට ලස්සිකා හමුවන්නේ එම වැඩපල සේවට පැමිණීමම න තුරවයි. ඔහු ඇ හමුවනවිට ඇයට පෙම්වது கு නොස් සිටියது ඒවනවිට ඇය මොරවක ප්‍රදේශයේ තරුණෙකු සමග ප්‍රමස් සම්බන්ධතාවයක් පවත්වාගෙනකොස් ඒ නවතාதමාතිබුණා. ආකර්ෂණීය පෙනමකට උරුමකම් කියූ ඇගේ ඇසුරපතා තරුණයින් කිහිපදෙනකු ඇට නොවෙෙක් ආරාධනා කරතිබනා. තරුණයන්ගේ මේ ප්‍රමාරාதනා හමුවේ ඇගේ හදවත සස්සලවගியது ඇය දෙමනි වරට සියற்සිත පැත්තුව තුෂාරටයි. බද්‍ර යෞවනියක වන මිහිරානිිට තරුණ බඹරුන්ගේ ආශාවන් පිළිබඳව එතරම් දැනමක් තේරමක් තිබනේදනැ හැ. දුනදිගයන සමඳතාවක අවසානය කෙලෙස්ස විය හැකි දෙයන වක ඇට තේරුම් ගැනීමේ හැකියාවක් නොතිබුණි ඇල්ලා බාල තරුණ වූ බැවින්. ඇගේ සිත පවනේ නොහුරු නුපුරුදු සිහින පෙමලොකයි. ඒත්තැගේ ආදරය පැතුූ තරුණයන්ගේ සිත් හිතිබෙන්නට ඇත්තේ ඊට එහා ගිය දුරදිග හදහස් ඇය ආදරය කළ තුශාරදය එවනිම අයෙක්කුණා. ඔහු සිය ලාබාල පෙම්මතිය සමක ලිංගික සම්බන්ධතා පවැත් වූයේ ඒ නිසාවියුතුයි ලස්සිකාගේ අතුරුදහන්වීම පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා තුෂාර කැඳවීමට මුල් වූ හේතුව ඕෝගේ චායාරෝපයක් ඇගේ කොට්ටයට තිබී හමුුවීමයි ඔහු ඇගේ වර්තමාන පෙම්මතා වියුතු බවට ඇගේ මවට වැටහි තිබුණේ එම චායාරෝපය දැකි මෙ නන තුරවයි. ඇය එහෙත් දියනියම මේ තරුණයා හාත් සබදධ කම්පවත්වාගෙනගේ බවක් දැන සිටියේ දැනහැ. ඊට පසුදින එනම් තුන්වනිදින ඕෝ පොලිස්සිට පැමිණියේ මවහානේ තෙක්ඥයක්තු සමගින්. එයාගේ අතුරුදහන්වීමගෙන මම්නම් මොකුත්ම දන්නේෙන හැ. අපි දෙන්නගේ සම්බන්ධයක් තිබුණු තමයි ඒත්. ම ගෙදරගෙහින් හිටියේ මම කිසිම දෙයක් දන්නේනැහැ එලෙස්ස පොලසියටට කටෝතරයක් දුන් තුශාර මවහන්නේීතෙකඥා සමග ඉතා සැහල්ලෝ සිතෙන් පොලිසියෙන් පිටව ගන්නට ගියා මයිමස පළවෙනිතා අතුනදහන් වූ ලසකාම හිරානිික කුණවීගය මලස්සිලට ඇ පංചිව සිටි නිවස අසල් පිහිටි අඩක් සාදා නිම කළ නිවසක් තුළදිවියදී පසුගේ තුම්ව නිදා සවසහම වුණා ඒ සමගම පොලිසිය සැකය කිලින් එල් වූයේ තු ර වෙතයි. ොිසිේ තින රාත්්‍රයේ අහංගම රතා වෙල පිහිටි ඕගේ නිවස්ට කොුස් ඔවු අතන ගොට රුලෙපුවා දැන්වත් කියන්න බලන්න මොනොමද වඋනේ කියලා මොහොතක් කල්පනනා කර සයුරේ ගිලි සිටි ඔහු ඉතා දුක්්බර අුරවෙන්න ජමක් හෙළි කරනට පටන් ගතා එයාට ප්‍රශ්න තියනව කියලා හරිමදුකෙ නේටේ අපේ ගෙදරුණුත් මේක නවත්තන්න කියලා මටපල කලා ඒ නිසා අපි දෙන්න එකට මැරෙන්න්න තේරණය කලා අපි දෙන්නම එදර්රෑ එතනදී එකට වස්ස පිව්වා එයා මැරුණා මටම කුත්තු නෙනෑහ මොනවදබීපු වස්ස රත්රන් බඩු සුද්ධ කරන්න ගන්න පොටේශ් මොහෝගේ මෙම ප්‍රකාශ්‍යත් සමග පොලිසිය මොහු මාතර අධිරන වෛ්‍යවරයා වෙත ඉදිරිපත් කළලා තමාත් පොටශ් බව්වද ඕසර් මාත්බියව්වා එහිනම් මොකද තමා මැරුණ නැත්තේ හරි පුදදුමයි ඒක වෙන්න බැහැනිි පොටේශ් කියන්නෙ සැර සයිනල්් එක ඒ පොඩ්ඩක් කරි ශරීර කත වුනොත් සතියකින් හරිමරෙනවා අධිකරන වෛද්‍යවරයාගේ නිගමනිය වයේ මෝගේ සිරුට පොටශ් අඩංගු මාත්‍රයක්කෝ ඇතුල් වීනමැති බවයි. පොලිසි යලිත් ප්‍රශ්ණි කිරිමාරම්භ කලා හරි දෙන්නම වස්ස බිව කියමකෝ ඒනම් ගෑනුලමේගේ මොබයි ලෙකට මොකද වුණේ. ඒකමම විස්සි කලාා කෝටත විසි කලේ සිින් දෙක උඩා කේලට විත්සිි කලාා ෆෝණෙක ඇල්ල කන්ද පාලට විසි කලා මහക്കළ ಪ್രකාශ මತ് ಅතුു හം ಸಿം දෙක സഹ ಚංගമതുර කതെ ಪොಲಿಸ್ಯ കലෑവ පೀರන්නට് ഉයේද് ඔහු කැඳවාಗനයි മහപെന്ന ಪ್්‍රദೇശയ තිබി ජගമ දුරකതന ಿം දෙක ്ವಾගനීමට ැക്ക്ಯ വලබണ ඒවා කටදම വಕ നවාഹക്കಯയരുൻ വിනාශ කරതතිുണ ലസಸിಕാ യകുസ್ിට സ್ಥാനසි് ിലಮ್ ಹතරකට පමണ දුරින් පිහිටി ഹ ಕലෑവി ඇල්್ල පහല තුുර තිබി ಜಂගമ දුරു ಕತതനಯത ಸ್ವಗള. දෙදනාම එකට වස්ස බෙව්වා නම් ඇය පමණක් මිය යාමත් ඇගේ චංගම දුරකතනය මෙ තරම් දුරකට ගැනකොස් විසිකර දෙබීමත් පිළිබඳ පරීක්ෂණ කණ්ඩායිම ප්‍රධානී වරුණි භෝගාවත්තට දැඩ සැකයක් මතුව ආවා. තොශාරු යලි පොලිස්සියට කැතපාගෙනවෙත් දර් කලෙස ප්‍රශ්න රීම අරම්භ කළේ ඉන් අනදුරුවයි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ මේ ධානම හැවරදි තරුණයාට තවත් බොරුකීමට හැකි ූයේ නෑ. හුගේ ව්න පැටලට පටන් කත්තා ඔහු කතා කරගත නොහැකිව වෙවලන්නටඋணා මම ඇත්ත කියන්නම්මඩම් මට එයාාව අත அරෙන්ண்டு ஊමනා වෙලායි තිබුණේ ඒත් ඒක කරන්න ක්‍රමයක් තිබනින හැ. මම තීරණය කලා එයාාව මරලා යගින් අයින්වෙන්නට ඕනි කියලා එහෙම හිතලා මම පොට් ධපු වතුර බෝතයක් අරගෙන එදාරෑ යාාව හබවන්න ගිය ඒත් මම එයාට වහපைවිனෑ ගේ ತ තිබුණ ಸ ತು ತಲ ල්ಲ ವේ ಾ ರಸ್ಯල්್ ಹಲ රන්නಣට නා ಭම ಮಿಯ එක් ಯಾಲ ලා ැන් ික වසක් ෙනවා එයා ඊට කලින් ತಕ හිපದදිന ಕක්್ම යාಾ ලා හිට ವ ම දැනගಿෙන හිටිය ಮಾತತෙක්ಕ යාಾ වෙලා ඉන්න අತතර එයා මට එයාගේ අනිත් කොල්್ල ගැනක් කියනවා වෙන කොල්್ು එයාට යන්න කතාಕර කියල ಮಾತක කියනවා ගೆರ අ ತಕ್ಕ ඉන්න ರ ರು කිය ටකි්වා. අපේ ගෙතර අයත් මගේ මේ සම්බන්ධයගැන දැනගෙන හිටිය අපේ අම්මලා මේකට විරුත්ධ වුණා ඒ අයකිව්වා ඔය ගෙදර අම්මත් හොඳන හැ තාත්තත් හොඳනෑ ඒක නිසා ඔය සම්බන්ධය නවත්වන්න කියලා මට මේක නවත්වන්න ඕන වුුණා ඒත් ඒක කරන්න ක්‍රමයක් තිබබෙන හැ අපේ තිස්වනි ධාර්ෑ මොම මේේශිකල් එකක් බලන්න ගිය අරක්කුත්ීල හිටිය ඒක ඉවර වෙද්දිී පාන්දර දෙක්ක විතර වඋුණා යා මිස්කෝලෙ එක ුද මගේ ෆෝණ එකේ තිබුණා මම එනකමන් එයාට කතා කලා එයා එන්නම් කියනකිවවා. මීට කලිනුත් රෑට එයා ගෙදරින් හොරින් ඇවිත් ඔයගේ ඇතුලිදිමා වහම්බ වෙනවා. අපි එතනදි ලිංගිකබස් සම්පන්ධ වෙනවා එදත් එයා මම කිව්වතැනට ආවා. මම යාාව හම්බවෙන අද්දී වතරපෝතයක් කරගෙන ගිය. ඒකට පොටේෂ් දාලායි අරගෙනග. මම රප්්‍රන් බඩු හදන තැනක වැඩ කරන නිසා ඉල්ලවම ම ප ට ් ද ඉඳින් හේ. ව මේ රත්ත්‍රරන් බඩු කඩයකින් එදා උදේ මම පොටේශ් ඉල්ල ගත්තා එයා ගගේයි ජනීලිින් පැනලයි එන්නේ මම එන්න කියල ටිකබේලාවකින් එයා එතනට ආවා ඇවිත් අපි දෙන්න පැයක් විතර කතා කර කර හිටිය එයා එහෙම කතා කරන අතරතුරේ මගේ අතේ තිබුණු වත්‍රබෝතලේ ඉල්ලක න බ්වා ඒක බීලත් තත්පර කියපිකින් එයා කරකැවිල වගේ පහත් වනා බෝතලෙත් බිම වැඩුණා එක පාරක් වමන දැන්මා මම වහදෙන්න්න හිතාගෙන ඒ වතරබෝතලි අරගෙන ආවට එයා කරෙවිල වමනිතාගෙන වැටෙන්දදි මට බය හිතුුණ. එයා වැටන්නේ ඇත්ති මම ඒයාව අල්ලලා පස්සෙ ම බිತියයට හේත්තු කරලා යාගේ මොබයිල් එකකත්තරගෙන එඇතනින් කියිය. මට තේරුණා එයා මැරුණ කියලා ඒ වෙලාවි මට පිස්සුවගේ හැතුුණ. මම කැලෑවි ඇවිතගෙන ගියා ජන ගමන් ෆෝන් ಸಿම් එක ගලපලා කටේ හිදාාල හැපුවා. හපල කඩ විಸසි කලා. ඇගගේ ඇවිදගෙනගහින් ෆෝන් එකත් ඇල්ලට පහලට විසි කලා මට වෙන කරන්න දෙයක් තිබ නහැ ම ගෙතරගිහින් පාඩම හිටියා මට එල්ලල්ලා මැරෙන් නත්හී තුර තුොශාර එලෙස පාපච්චාරණය කලා. මෙලෙස්ස ගාතනිය උනේ මාතර පොලිස් වස්ස මේ කැක්කන දුර සිල්වර් ක්‍රේස්ට් හි පදිච්ුවෙන් සිටි ලස්සෙකාම් මෙිහිරානි න මති දහස්ේ හැරදි පසල් සිසවියන්. ල්ල තුර හවි්‍යාලේ අධ්‍යාපනය ලැබූ ඇය මෙවස්සර ෙසැම්බ්‍ර වාසේ සාමාණ් පිළ විභාගයට පෙනෙ සිටීමට නීතව සිටියා. ඇගේ පන්තියේ මිතුරන් අදහස් වයේ ඇය මෑතක සිට අධ්‍යාපන කටයුතු කරෙහිද එතරම් උනන්දුවක් නොදැක්කූවා. මෙයිමස්ස පල්මිනිදා උදේ මාතර පොලිසියටටගේ ඇය පැමිනිිල්ලක් කරමින් කියා සිටියේ සිය දියනය මොරවක ප්‍රදේශි පදිංචි තරුණකුත් සමග ජලුකමක් පවත්වාගෙනකිී පවත් ඇය හස් සමග හොරහසේ පැනක ැති බවයි. පැවිල්ලට அනුව මொරபක පදිං්චි තරුණ පොලිස්සේට කැඳ වූ අතර කිසිදු පැකිලීමින් තොරவ පොලස්සீට පැමිණි ඔහු කටුතරයක් ලබාතුන්න එයා එක්ක මගේ යාළුකමක් තිබුණ ඒත් එයා වෙන කෙනෙක්க்குක යාළවෙච්ච නිසා ම මේකත්තැරயா දැන් එයා එක්කම මගේ කිසිම සම්බන්ධයක්නැහැ මොහු මෙම කටුත්තරය ලබාතන විට මෙ පළමනිදා සවස්වරව உදවී තිබුණ ඒ මොහතේ අතුරුධහන් වූ දැරියගේ මව යළි පොලිස්සියට දිව ආවේ තරුණෙකුගේ ජායරෝපයක් ද අතැති බයි මාකයේ දුව මේ ලාමය එක්ක යාලු නෑහ වෙන කොල්ලෙක් එක එක්ක ජාලු දෝගේ ඇඳේ කොට්ටයටට නැපින් තුරෙ තිබුණා එසේ කියා මව පොලිස්සියට තරුණෙකුගේ චයරුපයක් බාරදුන්නා ඒ අතරතුරේ සිිල්ව කේෂට්ි පදිංචිුව කරන් ආරන වැඩපලක හිෙමිකරුවෙකුද පොලිසියට පැමිණ සුළු පැමිල් අංශයට පැමිල් ලක් සටහන් කලා සිය වැඩപലെ ക്കയාව නිിर्തවസට തു ാ පസുගේ රാത്രെ සිට අതරधാു බයි ലസകാගේ പෙ තා തു ಾරයි දෙതനම අතුහන් එස නම් අනිവരෙන්ම දෙതന ഹර හස්සെ ැനക്കොസി കാගේ നിගමනയ වූයේ යි. තරුණයා අතුරුදහන් බව එම වැඩපලේ බලතාරින් විසින් තරුණයාගේ මවට දන්වාතිබූ අතර දෙවිනිදා සවස ඕගේ බව වැඩපලේ හිමිකරුවට දුරකතරින් කතාකොට පුතා ගෙතර පැමිණ සිටිනි බවට සැලකර සිටියා. ඕන් ජලි පොලිස්සිට පැමිණ තුශාර ගෙතර කොස් සිටිනාා පවට දනුන්දන් අතර, පොලිස්සිිය් තුශාර කැඳවා කටුල්තරයක්ක ලාගන්නේ ඉන් අනතුරුවයි. සම ඇගේ අතුරු දහන්වීම පිළිබඳව කිසිවක් නොදන්නාාව පවසා ශාරග තරයන්නට කියිය. ගනවී ඉඳෙමී වෙරූපීවීගිය ලසිල්, සිල්ව කේෂ්ටි ඉදිවමින් පවතින නිවසේතිබෙන පවට, පොලිස්සියට තුොරතුරු ලබෙන්නේ එතිදින පසදින එනම් තුන්වනිද සම්ද්‍යාවයි. එම ප්‍රදේශය පදිච්චි පවල් වල දරුවන් පිරිසක් එතිෙන සවස මි නිවසස්සල ෝල කැසමින් සිටතිබෙනවා. එක් අවස්ථාවකදී බෝලය මිනිවසතුරට ගොස් ඇති අතර බෝලය සේවීමටගේිය දරුවන් දෙක ඇත්තේ කුණුවී ඉදිමි පනුවන්ක සාති පුුණුමාලසිරුරක්. දරුවන් ඒ බව වැඩිහිටියන්ට පවසා ඇති අතර ලස්සිකාගේ පවලේ ලළංගම ජාතිීන් එම ස්ථානයට ගොස් මලසසිර හඳනාගෙන තිබුණේ ඒ හැඳ සිටි ඇඳම් වලින්. ന ി യකോ സയ දහനമെ പොലിസി ദ മතුംഅಂ ேനത பക നു ും අതර മാതර മതാന പොലಿസසිയനത നുംදെ തിുന. പരක්ഷണ අரம்മ உයේ അනතුുവයි. දിയගේ குുവගയ ര്, പ്ചാത മർണ പരක්്ഷനെ සඳ ಜമകළ අතර එද അത කරണ വයිതി ിൽ താരയ ලබාതി තිിുനെ വട്ത ുவா. සිල්ේ කොටස් රාජයේ රස්ස රක්ෂකවෙත යොමු කරමින් ප්‍රකාශ් කර සිටියේ සිද්ිය වඋ දිනයේ දරිය දෝෂිණයටට ලක්් න්නුම තිබවත් ඇය ජැබ්ගෙනද නොසිටි බවයි. එලෙස්සම දැියකගේ මලසිරුන තිබූ ස්ථානයේ බිම වැට තිබූ හිස් වතුර බෝතලයක්ද පොලිසියට හමු වූ අතර ඒද රස පරීක්ෂකවත යොම කෙරුණා. අත්තනගොට පත්තරුණයා මාතර මහස්්‍රාත්වවෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාකාරකත කරුණා. මොහු සිය පෙන්මතිය මරාදැමවා. එය කළේද ඉතාසෝක්්‍යමබයි. එලෙස පොලස් ප්‍රශ්න කිරම් හමබේ බොරු බේකල් ඇතපාමින් තමා අහිංසකයකු බව පෙන්වීමට උත්සාහ කලා. මිනිසාගේ හදවතේ කැනපත මුහුන්න බවට උපමාක් තිබෙනවා. සාත්‍ය වසන් කිරීම, බොරු කියන පුදක කලෙකුගේ මොහුණේ එරියව්වා හඳුනාගැනීමට දක්ෂ පොලිස් දිරීක්‍ෂකයන්ට එතරම් අපහසුනහැ. ුාර පොලස්නිලධරින්න හමුබේ කොපමන බොරුකීවද අවස්සානයේ හෝට සීලු ස්තියහරකීමට සිදු වූයේ අපරාධයක් සිදුකට සදාකාලෙක්ව වසන්ම සිටිය නොහැ කියන කියමන තවදුර ටත් සාත්්‍යයක් පව පසාක් කරමින් අපරාධයක් කළහොත් දන්ුවම් අනිවාර්යයි එය නීතිය නොලැබෙන කල්හි ස්වභාාව ධර්මයා විසින් හෝ ලබා දෙෙනු ඇතියි